आई बोवान दुए पुते अदात ओयालाट बुद्ध धर्मय हत्वन श्रेणीय विशेषेन्म मातृकाव तमाय मा कथा करीमट बलापुरुत्तु वन्ने हेलबोधु सिरितट यमु वेमु कियन मातृकाव असुरे विशेषेन्म ओयालाट tuition.lk आयतने हरहा एक वसरे सिट एलेवल दक्वा सिलु विषयान विषय निर्देशेट अनुबद्धव प्रश्नानुसारेण साक्षात्कार कला विभागे अवश्य दनुम लबा दीम संदहा क्रिया कनु लबनवा एनंदु ए पुते अपि पाडमट संबंध वेमु मम मुलिम किव मातृकाव हेलबोधु सिरितट यमु वेमु एतर मेतन तियेन्ने वेडिहिटी मम प्रश्नयक दाला तियेनवा वेडिहिटियान वेनुवेन कलयुतु यै अपेक्षा करन युतुकाम पहक लियान्न कियला प्रश्नयक दाला तियेन्ने एतर दैन मे හොඳට මතක තියාගන්න හෙළබොදු සිරිතට යොමු වෙමු. ඒ හෙළබොදු දැන් අපේ සංස්කෘතිය හොඳට ඔයාලා දන්නවා මහින්දාගමනයත් එක්ක තමයි පෝෂණය වුණේ. මහින්දාගමනයත් එක්ක තමයි අපේ බෞද්ධ සංස්කෘතිය පෝෂණය වුණා. ඒතර මේ පෝෂණය වීමත් එක්කලා එතකොට අපේ සියලුම जीवन चर्यावान इतकोट देशपालन आर्थिक नीद आगमिक मे ओखो हेमदयाकम मे गुरने गुणे बौद्ध पदनमा तेक् बौद्ध धर्मया तेक् दुधमा तेक् तमय मे सियाल पोषणे उने एनम दुवेपुते विशेषम अभी ऐत अतीदलम पोषणे उने अपे जीवनोपाय बौड फातुने मुखद कुशिकर्मा मे कुशिकर्मा तेक्क तमाय मिनिसुंगे जीविते संबंध वेला तिबेन्ने गोन्नंगिला तिबेन्ने एतकोट ए कुशिकर्मा पोषणे उना अपे आदि मुथुर मित्तान गाव तिबुना यम यम सुविशेष गुणांग राशिया मुद्र मतक तियागान्न यम यम सुविशेष गुणांग राशिया पुता अपे आदि मुतुन्मित्तो गाव थिबुना तो एवा सुविशेषाय एवा वेन किसीम सांस्कृतिक वेन किसीम सभ्यत्वेक दक्षिण लभेन नेति अपिटम अपे बुद्धधामें अपिट लभिच्च सुविशेष सांस्कृतिक अंग्यां हेटित तमाय अपि एवा जनकिया गन्न टोने इतकोट अपि एक कारणा संबंधम अपि किहिपयाक विमसला बली में दी विशेषम वेड हिटी अंट सलकीम कियन कारणाव नहींकोट अभी विशेषम वेड हिटियो अपिट वड़ा वेडि महल्ला अपे अम्मताता ने अपे आचिसी अपे अय्याकू शिवलुम वेड हिटी अंट अभी गरुखरान टोन अभी सलखान टोन तो ये आयदेन अववाद अनुशासनावान अभी පිලිගන්න ටෝන එතකොට ඒ අය අසරණ වුණාම මොකද කරන්න ඕන අපි ඇයට සංග්‍රහ කරන්නට ඕන අපි උදව් උපකාර කරන්නට ඕන එතනවාද එතකොට අපේ බෞද්ධ සංස්කෘතියේ අංගයක් තමයි පුතේ දුවේ නම් මේ වැඩිහිටියන්ට ගෞරවකරණ එක සලකන එක ඒ විතරක් නෙමෙයි දැන් රාහුල හාමුදුරුව පොඩි හාමුදුරුව වැඩි දෝතක් කරන කිව්වේ මගේ मे वेली एटगानट नेद वेली कटगानट मट अववाद अनुशासन लभे नो निकल हिंस अभी एना मुदर मदगति आगन वेडिहिटियांगे अववाद अनुशासनावंगी लभन्नट तोन इतकोट ये वेडिहिटियो अपिट वडा बुद्धिमत् वेन्नपुलवा इतकोट अपिट वडा अद्यकी बहुलाय नेद एवगे मुतमाय हुदनारक तेरुम गन्न पुलवांगाय तो ये आय देन अववाद अनुशासनावंदुपुते अपे जीवितेट संबंधकन टोन ने आयट अभी गरुखरा टोन इतकोट अभी वयसर गियाम यम किसी के अभी ए आयट तलाफिला कथाकंड पीडावंकने ए आयट करुणावें मैत्रियन अभी क्रियाकरा टोन तेन्वाद इतकोट ए आय अभी आवश्यकरण
අවවාද අනුශාසනාවන් අපිට ලබා දෙනවා. එතකොට එහෙනම් මේක බෞද්ධ සංස්කෘතියේ එක අංගයක් දුවේ පුතේ. එහෙනම් මේ වැඩිහිටියන්ට සලකනවා කියන එක. තවත් එකක් අපි ගමු බලන්න ආගන්තුක සත්කාර. බලන්නකෝ ආගන්තුක සත්කාර කියනකොට මේකත් අපිට මහින්දාගමනයත් එක්ක ලැබිච්ච අපේ බෞද්ධ සංස්කෘතියේ තිබෙන අංගයක්. එතකොට අපි ගෙදරට නැත්නම් අපේ නිවසට නේද බලන්නකෝ කවුරු හරි ආවට පස්සේ අපේ අම්මා තාත්තලා හරි වැඩිහිටි කෙනෙක් නේද ඒ අයට තේ එකක් නොදී එතකොට කෑම වේලක් නොදී අපි යවන්නේ නේද ඒ වගේම තමයි ඒ අයත් එක්ක අපි සුහදශීලීව කතා කරලා කුළුබගව කතා කරලා නේද එතකොට ඒ අයගේ සිත සතුටු වෙන විදිහට තමයි අපි සලකන්නේ නේද ඒ වගේම තමයි ඒ අය ගෙදරින් පිට වෙලා යනකොට සමහරවිට අපේ අම්මා තාත්තා අපි මොකද කරන්නේ ඒ අයගේ පස්සේ මුත් යනවා අන්න බලන්න කොයිතරම් පිළිගැනීමක්ද සමහරවිට නිවසට ගේට්ටුවෙන් එනකොට අපි දුවලා යනවා ගිහිල්ලා පිළිගන්නවා අන්න ආගන්තුක සත්කාර දුවේ පුතේ ඒ නිසා එහෙනම් අපේ සංස්කෘතියේ තිබෙන මහා දැවැන්ත සුවිශේෂ ලක්ෂණ නේද අපි හැමෝමත් එක්ක hina වෙලා කතා බහ කරන එක. ඒතර මේවා වෙනත් සංස්කෘතින් වල වෙනත් ආගමික සංස්කෘතින් වල දැක්ම ලැබෙන්නේ නැහැ සමහර ඒවා. හැබැයි අපේ බුදු සමය අපේ බෞද්ධ සංස්කෘතියේ දුවේ පුතේ එහෙනම් අපිට මේවා ලැබිලා තිබෙනවා මේ ආගන්තුක සත්කාරයන්. එතකොට ඒ ආගන්තුක සත්කාරයන් හරහා ගොඩනගන්නේ මොකද්ද? මිත්‍රත්වය. ඒ වගේම තමයි සුහදත්වය. එතකොට සහජීවනය නේද? එකමුතුකම මේවා ගොඩනගෙනවා. එතකොට එක්කිනෙක අතර හැම දෙයක්ම බෙදා හදාගෙන පරිහරණය කරන්න පුළුවන්. හැම දෙනා එක්කම මිත්‍රශීලීව ක්‍රියා කරන්න පුළුවන්. එහෙනම් පිළිවෙත හොඳට මතක තියාගන්න මේ හරහත් දුවේ පුතේ උගන්වනවා නේද? ඊළඟට අපි බලමු දුවේ පුතේ කළගුණ සැලකීම. තව අපි මාතෘකාවක් ගත්තොත් කළගුණ සැලකීම නේ. ඒතර මේ කළගුණ සැලකීම දැන් බුදුහාමුදුරුව බුද්ධ චරිතයේ මේක පෙන්ලා දුන්නනේ අපිට මේ කළගුණ සැලකනවා කියන එක නේද? එතකොට බුද්ධත්වේ ලබාගෙන බලන්නකෝ තමන්ට සෙවණ දුන්න තමන්ට ශක්තිය දුන්න බුදු බව ලබන්න උපකාර වුණ මේ බෝධීන් වහන්සේට සත්සතියක් අනිමිස ලෝචන පූජා පැවැත්තුවා නේද? ඇස්පිය නොහෙලා මේ බෝධීන් වහන්සේ දෙස බලාගෙන හිටියන බුද්ධ චරිතයෙන්ම මේ කළගුණ සැලකීම කියන එක අපිට පෙන්ලා දුර තියෙනවා නේද? ඒ නිසා අපිට කවුරු හරි උදව්වක් උපකාරයක් කළොත් තේනවාද? එහෙනම් පෙරලා අපිත් ඒවට ප්‍රතිඋපකාර ලබන්න ලබා දෙන්නට ඕන නේද? ඒතකොට ඒක තමයි මිත්‍රත්වය, සුහදශීලීත්වය, සහජීවනය ගොඩනගෙන්නට ඕනේ. එතකොට අපි බලනවා අපේ ගෙදර කවුරු හරි ආවට පස්සේ දැන් ඔයාලා ගෙදරට කවුරු හරි අමුත්තේ කවුරු හරි ආවට පස්සේ බලන්නකෝ ඔයාලත් ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ගෙදරට ගිහිල්ලා සුහදව කතා බහ කරලා එන්න යන. ඒතකොට ඒක ආගන්තුක සත්කාර නේද? එතකොට ඒ වගේම තමයි මම මුලින් කිව්වාගේ ඒ ආගන්තුක සත්කාරත් එක්ක එහෙනම් අපි ගොඩනැගිලා තිබෙන්නේ කළගුණ සැලකීම නේද? කෘතගුණ සැලකීම නේද? ඒ නිසා අපි යමක් අපෙන් වෙන්න ඕන සමාජයට. එතකොට අපිට යමක් කරොත් අපිට උදව්වක් උපකාර කළොත් දැන් සිගාලෝවල් සූත්‍රේ බලන්නකො විග්‍රහ කළා තිබෙන්නේ නේ. එතකොට ඒ තනත් පෙන්ලා දීලා තියෙන්නේ යුතුකම් ටිකක් කළගුණ සලකන්න ඕනේ විදිහ පිළිවෙල අපිට පෙන්ලා දීලා තිබෙනවා. ඒ නිසා කළගුණ සැලකීම කියලා කියන්නේ හොඳ මනුස්ස ගතියක්. හොඳ මනුස්ස ගුණාංගයක් නේද? ඒ වගේම තමයි යම්කිසි කෙනෙක් අසරණලා විපතක් කරදරයක් වුණ අවස්ථාවලදී අපි පිහිට වෙන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝ බලන්නකෝ නේද? එතකොට සුනීත සෝපාක අඟුලිමාල වගේ අය නේ දිහා බුදුහාමුදුරුවෝ කරුණාවෙන් බල්ල ඒ අයට පිහිට වුණා. එතන ඒ අය කරා වැඩම කළා. ඒ අයට සාන්තිය ලබා දුන්නා. ඒ නිසා එන අපි පුංචි කාලේ ඉඳන්ම මේ කළගුණ සැලකීමේ යුතුකම් අපි ඉගෙන ගන්න ඕන. අපේ අම්මට තාත්තට අපි කළගුණ සලකන්න ඕන, වැඩිහිටියන්ට, සීයාචිට නේද, ගුරුවරුන්ට, නෑහිත මිතුරාදීන්ට, අපි හැමෝටම එහෙනම් අපි කළගුණ සලකන්නට ඕන. අපිට උදව් උපකාර කරොත් නොකරත් අපි
අපෙන් වෙන්න ඕන යුතුයකම් ටික දුවේ පුතේ එහෙනම් නොපිරිහෙලා ඉටු කරන්නට ඕනේ. එතකොට තමයි සමාජයේ සහ ජීවනයේ සහ එකමුතුකම පවත්වා ගන්න පුළුවන්කම සහ හැකියාව තිබෙන්නේ. ඊළඟට බලන්නකෝ අග්‍රස්ස දාණය. මේ අග්‍රස්ස දානයක් පිළිබඳවත් සාකච්ඡා කරනවා. මේ අග්‍රස්ස දාණය කියන එක හොඳට තේරුම් ගන්න ඕන දුවේ පුතේ. විශේෂයෙන්ම මම මුලින්ම කිව්ව අපේ සංස්කෘතිය පෝෂණය වෙලා තිබෙනවා මේ කුසිකර්මාන්තයත් එක්ක ඒක එක අංගයක් බවට පත් උනේ ඈත අතීතේ ඉඳලම. එහෙනම් මේ අග්‍රස්ස දාණය කියලා හඳුන්වනු ලබන්නේ එදා ගොවියෝ කුසිකර්මාන්තය කරලා ඒ කුසිකර්මාන්තයෙන් ලැබෙන මුල්ම කොටස දානයක් හැටියට පරිත්‍යාග කිරීම දානයක් හැටියට ලබා දීම තමයි විශේෂයෙන්ම මේ අග්‍රස්ස දානය කියලා කියන්නේ. එතකොට එදා ඈත අතීතෙලම අපේ පැරණෝ මිනිස්සු අපේ ආච්චිලා සියලු මුතුන් මිත්තෝ එහෙනම් මේ අග්‍රස්ස දානය ලබා දීලා තිබෙනවා. එතකොට මේ අග්‍රස්ස දානය හරහා නොදිරුල් කොටස ඒ කියන්නේ ඉඳුල් නොකර කොටස එහෙනම් බුදුහාමුදුරුව වෙනුවෙන් ධර්ම රත්නය සංඝ රත්නය වෙනුවෙන් පරිත්‍යාග කරනවා පූජා කරනු ලබනවා. එතකොට ඒකත් අපේ බෞද්ධ සංස්කෘතියත් එක්ක දුවේ පුතේ වැඳිලා තිබෙනවා. ඊළඟට තමයි භික්ෂූන් වහන්සේ අපි නායකත්වයේ දරාගෙන තමයි ක්‍රියා කරනු ලබන්නේ. එතකොට අපේ පන්සලේ වැඩ සිටින භික්ෂූන් වහන්සේ තමයි විශේෂයෙන්ම ආගමික නැත්තම් නායකය හැටියට නේද අපිට යහපත් දේ කියලා දෙන අපේ යහපත් ධර්මයන් අපිට පැහැදිලි කරලා දෙන අපේ භික්ෂුව තමයි අපේ නායකත්වය මොකද කරන්නේ ලබා ගන්නෙ. එතකොට අවවාද අනුශාසනා ලබා ගන්නෙ අපේ භික්ෂුව. එදා ඈත අතීත ඉඳලම එහෙනම් මේ පන්සලයි ගමයි අතර හොඳ සම්බන්ධතාවයක් දුවේ පුතේ ගොඩනැගිලා තිබෙනවා. ඈත අතීත බිඳු හාමුදුරුව ලංකාවට වැඩම කරා දවස් ඉඳලම අපේ රාජ්‍ය පාලකයෝ පවා එනම් භික්ෂුවගෙන් තමයි අතීතේම අවවාද අනුශාසනාවන් ගත්තේ. උන්වහන්සේ තමයි රජුට පවා අනුශාසනාවන් සිද්ධ කරේ. උන්වහන්සේ තමයි එනම් නායකත්වය දරලා ක්‍රියා කළා තිබෙන ආගමික වශයෙන් නායකත්වය දරලා තමයි උන්වහන්සේ අවවාද අනුශාසනාවන් සිදු කළා තිබෙන නිසා අපි හැම අවස්ථාවකටම එනම් භික්ෂූන් වහන්සේ වැඩම කරවා ගන්නවා. එතකොට නැත්තම් ස්වාමීන් වහන්සේ වැඩමවා කරගෙන අපේ හැම ක්‍රියාදාමයකටම ආගමික හැම ක්‍රියාවක්ම උන්වහන්සේ අපිට සිදු කරනු ලබා දෙනවා. එතකොට එහෙනම් එක් තමයි බුදුහාමුදුර කිව්වේ ගිහි පැවිදි සම්බන්ධතාවය සිඟාලෝවල් සූත්‍රයේ විග්‍රහ කරන්නේ ගිහි පැවිදි සම්බන්ධතාවය මනා ලෙස පවත්වා ගැනීමේදී ගිහියා පැවිද්දාට යුතුකම් පහකිනුත් පැවිද්දා ගිහියාට යුතුකම් හයකිනුත් සංග්‍රහ කළ යුතු බව පෙන්ලා දීලා තිබෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඈත අතීතේලම අපි මේ හෙළබොදු සිදිතට යොමු වෙමු. ඈත අතීතේලම අපේ සංස්කෘතිය නම් මේවා පෝෂණය වෙලා තිබුණේ මේ ගුණාංගයන් එක්ක. ඔන්න ඔය කාරණා ටික දුවේ පුතේ නම් හොඳට මතක තියාගන්න. අදට අපි මේ පාඩම මෙහින් අවසන් කරනවා. නැවත අලුත් පාඩමකින් අපි එහෙනම් සම්බන්ධ වෙමු. විශේෂයෙන්ම tuition.lk ආයතනයේ හරහා එක වසරේ සිට A-level දක්වා සියලු විෂයන් පේපර් අනුසාරයෙන් සාකච්ඡා කළ විභාගයට අවශ්‍ය දැනුම ලබා දීම සඳහා විශේෂයෙන්ම ක්‍රියාකම ලබනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.